සීල දෙනම අදත් මේ එකතු වෙලා ඉන්නේ ඔයගලගේ ලිංගික සෞඛ්‍ය ගැන වැදගත් කාරණා කතා කරන Sex and LK YouTube channel එකත් එක්ක. ඉතින් ඇත්තටම මේ අපේ YouTube channel එක පටන් ගත්ත දවස්වල ඉඳන් අපි විවිධ ලිංගික බෙලහීනතා ගැන කතා කරා. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන්ට බලපාන ලිංගික බෙලහීනතා අතරේ අපි ලිංගික අප්‍රාණිකත්වය ගැන විටින් විට කතා කරා. ඉතින් ඇත්තටම මේ ලිංගික අප්‍රාණිකත්වය හා බැඳුණු විශේෂයෙන් අපි කතා කරනවා නම් දියවැඩියා වගේ විවිධ ශාරීරික තත්වයන් එහෙම නැත්නම් රෝග තත්වයන් ගැන අපි විශේෂයෙන් කතා කරා. නමුත් අපි දන්නවා ඇත්තටම අපේ සායනවලට එන බොහෝ පිරිස්වලට අපි මේ ලිංගික අප්‍රාණිකත්වය තියෙන බව සඳහන් කරලා තියෙනවා මීට කලින්. ඉතින් මේ පුද්ගලයන් අතර ඇත්තටම වයස්ගත පුද්ගලයන් වගේම දැන් ඉතා තරුණ පුද්ගලයන්ුත් මේ තත්වයට ගොදුරු වෙන බවක් අපිට පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ තරුණ පුද්ගලයන්ට බලපාන ලිංගික අප්‍රාණිකත්වය ගැන කතා කරනකොට විශේෂයෙන් මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය ගැන අපිට කතා නොකරන්න බෑ. මොකද ඒකට හේතුව තමයි බොහෝ තරුණ පිරිස්වලට මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය හින්දා තමයි ගොඩක් වෙලාවට මේ ලිංගික අප්‍රාණිකත්වය කියන ලිංගික බේලහීනතාවය ඇති වෙන්නේ. ඉතින් අද දවසේ ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය ගැන. ඉතින් හැමදාම මතක් කරනවා වගේ මාතෘකාව කතා කරන්න කලින් අපි මේ කතා කරන දේවල් ඔයගොල්ලන්ගේ ජීවිතයට වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඉතහා පැත්තේ තියෙන bell button එකේ බුවත් ඔයගොල්ලන්ට පුළුවන් අපේ videos miss කරගන්න නැතුව බලන්න. ඉතින් අතන මේ අද දවසේ අපි කතා කරන මානසික ලිංගික අප්‍රාණිකත්වය ගැන කතා කරන්න කලින් මම කැමති විශේෂයෙන් මේ ශිෂ්ණය ප්‍රාණවත් වීම සම්බන්ධයෙන් තියෙන ක්‍රියාදාමය එහෙම නැත්නම් මේ මෙකැනිසම් එක ගැන ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් මේ ශිෂ්ණය ප්‍රාණවත් වීම සඳහා මේ උත්තේජනය ලබා දීම නැත්නම් උත්තේජනය ලැබීම ක්‍රම තුනකට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අතන මේ ශිෂ්ණය ප්‍රාණවත් වීම සඳහා මේ උත්තේජනය ලැබෙන ප්‍රධාන ක්‍රමයක් විදිහට මේ ෆිසිකල් ස්ටිමියුලේෂන් එහෙම නැත්නම් භෞතිකව එහෙම නැත්නම් මේ ස්පර්ශය හරහා පුරුෂලිංගයේ හැමත දැනෙන උත්තේජනය අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ සමට දැනෙන ඍජු උත්තේජනයේ හින්දා ප්‍රාණවත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඇත්තටම දෙවැනි ක්‍රමයේ විදිහට අපි සාමාන්‍යයෙන් ගැඹුරු නිින්දකදී අපි සඳහන් කරා මීට කලින් වැඩසටහනවලදී ගැඹුරු නිින්දකදී යම්කිසි විදිහකට ශිෂ්ණේ ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ මෝර්නින් ඉරෙක්ෂන් එක එහෙම නැත්නම් මේ ගැඹුරු නිින්දකින් අවදි වෙනකොට තියෙන මේ ශිෂ්ණේ ප්‍රාණවත් වීම සාමාන්‍යයෙන් ශරීරයේ සිදුවන නොයෙකුත් රසායනික ක්‍රියාකාරීත්වයන් හින්දා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ශිෂ්ණය ප්‍රාණවත් වෙන්න බලපාන තුන්වෙනි ක්‍රමය විදිහට මේ මනසින් තමන්ට ඇඳෙන චිත්ත රූප සමහරක් වෙලාවට මේ පංචේන්ද්‍රයන්ට දැනෙන මේ උත්තේජනය මොළය මගින් යම්කිසි විශ්ලේෂණයකට ලක් කරලා ඉතින් ස්නායුවන්ත මගින් මේ ශිෂ්ණය ප්‍රාණවත් වීමක් සිද්ධ කරනවා. ඉතින් මෙහිදී තමයි ඇත්තට මේ මානසික බලපෑම ගොඩක් වැදගත් වෙන්නේ මේ ශිෂ්ණයේ ප්‍රාණවත් වීම සඳහා. එතකොට දැන් මම හිතන්නේ ඔයගලන්ට පහුගිය වැඩසටහනුත් නැරඹුවා නම් ඔයගලන්ට පැහැදිලි හොඳ ස්නායු පද්ධතියක් ඒ වගේම තමයි මොළයේ ක්‍රියාකාරීත්වය හොඳ රුධිර සංසරණ පද්ධතියක් ඒ වගේම තමයි නොයෙකුත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මේ ශිෂ්ණය ප්‍රාණවත් වීම සඳහා වැදගත් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි මේ සියලු දේවල් කෝඩිනේට් කරන්න එහෙම නැත්නම් මේ දේවල් සම්බන්ධීකරණය කරන්න ඇත්තටම මනස නැත්නම් මොළය කියන අවයවය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක හින්දම තමයි ඇත්තටම කෙනෙක්ගේ ප්‍රධාන ලිංගික අවයවය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අපි සාමාන්‍යයෙන් එකට දෙන උත්තරේ අපේ ලිංගේන්ද්‍රියන් නෙවෙයි නැත්නම් ලිංගික අවයවයන් නෙවෙයි ඒක ඒ කෙනාගේ මොළය කියලා තමයි අපි හඳුන්වන්නේ. හොඳයි එහෙනම් මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයට බලපාන ප්‍රධාන හේතු මොනවද? ඉතින් අපි සාමාන්‍යයෙන් සඳහන් කරනවා නම් පොදු වශයෙන් අපි ගත්තම මේ ඇන්ක්සයිටි එක එහෙම නැත්නම් අපි සිංහල භාෂාවෙන් කියන කාංසාව කියන තත්ත්වයේ හින්දා මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මීට කලින් වැඩසටහනකදී කතා කරා මේ පර්ෆෝමන්ස් ඇන්ක්සයිටි ගැන. එහෙම නැත්නම් මේ ලිංගික කාර්යයකදී ඇති වෙන්න පුළුවන් අනිසි බිය කොහොමද මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන්නේ කියලා. ඊට අමතරව සමහරක් වෙලාවට අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ડિප්‍රෙෂන් කියන තත්ත්වය අනිවාර්යෙන් මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට විවිධ මානසික රෝගත් මේ ලිංගික අප්‍රාණිකත්වයන් ඇති කරන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේ ලිංගික අප්‍රාණිකත්වයේ හින්දා සමහරක් වෙලාවට බොහෝ පුද්ගලයන්ට මානසික රෝග වැළඳෙන්න පුළුවන් විශේෂයෙන් විෂාදය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන වගේ තත්ත්ව මේ මානසික තත්ත්වයන් මේ ලිංගික අප්‍රාණිකත්වය ගැන වැඩිපුර හිතීම හින්දා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මේ විෂාදී කියන තත්ත්වයන් හින්දා කෙනෙකුට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපි සායනවලට එන බොහෝ පිරිස් විශේෂයෙන් තරුණ පිරිස් විශේෂයෙන් අපි මේ සයිකෝජෙනික් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එහෙම නැත්නම් මේ අද කතා කරන මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය සම්බන්ධයෙන් අපි විශ්ලේෂණය කිරීමේදී එයාට යම් යම් මට්ටමේ මේ විෂාදීය තත්ත්වයන් නැත්නම් ડિප්‍රෙෂන් තත්ත්වයන් තියෙනවා කියලා අපිට ගොඩක් වෙලාවට හම්බ වෙනවා.
ඉතින් මෙහිදී ඇත්තටම කෙනෙක් ඒ වගේ තත්ත්වයක් නැත්නම් මේ ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් තියෙනවා කියලා හඳුනාගන්නේ කොහොමද? මම හිතනවා ඒක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේ තත්ත්වයක් Tamanට තියෙනවද කියලා ඉස්සෙල්ලාම හඳුනාගෙන ඉන්න එක. විශේෂයෙන් මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වේ මම නැත්නම් මේ විෂාදී කියන තත්ත්වයේ තියෙන පුද්ගලයන් විශේෂයෙන් ටිකක් කනස්සල්ලෙන් පසු වෙන පුද්ගලයන්. විශේෂයෙන් Tamanගේ ජීවිතයේ ඉදිරි කටයුතු ගැන සුබවාදීව දකින්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ අය ප්‍රශ්නවල ඉන්න වෙලාවල් අපි ගොඩක් වෙලාවට දකිනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් කියන පොසිටිව් නැත්තම් අපි ධනාත්මකව හිතන දේවල් ගොඩක් වෙලාවට ඒ අයට හිතන්න නොහැකියාව පවතිනවා. ඊට අමතරව සමහරක් වෙලාවට ඒ අය බොහොම ආසාවෙන් පහුගිය දවස්වල කරපු දේවල් තමන්ගේ විනෝදාංශ කටයුතු අතපසු වෙලා ඒ දේවල් වැඩක් නැහැ මේ ජීවිතේ වැඩක් නැහැ වගේ තත්ත්වයන් ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ රස්සාව තමන්ගේ ගැනීම සමහරක් වෙලාවට මේ දේවල් හින්දා කඩා කප්පල් වෙලා ඒ දේවල් වලට තියෙන ආසාව නැඹුරුව සමහරක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අධිකව තරහ යෑම. ඒ වගේම තමයි නිින්ද අඩුවීම වගේ දේවලුත් මේ විෂාදීය තියෙන පුද්ගලයෙකුගෙන් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ දේවල් බොහොම දරුණු තත්ත්වවලදී විශේෂයෙන් ඒ අය තමන්ගේ ජීවිතය හානි කරගන්න තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් විශේෂයෙන් අපි හඳුනා ගන්න ඕන කෙනෙකුට මේ වගේ දේවල් හිතෙනවා නම් ඒක හැමතිස්සෙම මේ අය තේරුම් ගන්න ඕන දේ තමයි තමන්ට මේ විෂාදීය කියන තත්ත්වය තියෙනවා වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක සඳහා ප්‍රතිකාර කටයුතු උපදේශන කටයුතු වලට වහා මේ අය යොමු වෙන්න ඕනේ. මොකද ඒක තවදුරටත් වර්ධනය වීම සමහරක් වෙලාවට තමන්ගේ ජීවිතය තමන්ට අහිමි වෙන්න පවා හේතුවක් වෙන්න පුළුවන් හින්දා. හොඳයි ඒ අපි කතා කරේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදීය කොහොමද මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයට බලපාන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ ඇන්ක්සයිටි එහෙම නැත්නම් අර මම කලින් කතා කරපු මේ කාංසාව කියන தত্ত্বය පැහැදිලිවම මේ ලිංගික අප්‍රාණිකත්වයට බලපානවා. විශේෂයෙන් අපි කතා කරා පහුගිය වැඩසටහනකදී පර්ෆෝමන්ස් ඇන්ක්සයිටි කියන தত্ত্বය ගැන. ඉතින් එතනදී ඇත්තටම වෙන්නේ ගොඩක් මේ යම්කිසි හේතුවක් හින්දා යම්කිසි කෙනෙකුට මේ ලිංගික අප්‍රාණිකත්වයක් යම් මොහොතකදී ඇති වුණා නම් ඊට පස්සේ ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් ඒ අත්දැකීම නැත්නම් අපි ඒකට කියනවා ඍණාත්මක අත්දැකීම නැත්නම් නෙගටිව් එක්ස්පීරියන්ස් එක එයා ඊළඟ එයාගේ ලිංගික සම්බන්ධයටත් ගෙනියනවා. ඉතින් එතනදී එයා මොකද කරන්නේ? ඒ ගැන එයා හිතනවා වැඩිපුර. එහෙම හිතලා එයා හිතනවා මේ මම කොහොම හරි මේ සැරේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේ කොහොම හරි මේ දේ කරන්න ඕනේ කියලා ඒ වැඩිපුර හිතීම හින්දා එයා යම්කිසි කාංසාවකට එහෙම නැත්නම් ඇන්ක්සයිටි එකකට පත් වෙනවා. ඉතින් අපි දන්නවා ඇත්තටම අපේ ශරීරයේ ස්වභාවය අනුව අපි යම්කිසි විදිහකට මේ ඇන්ක්සයිටි එකට එහෙම නැත්නම් අපි යම්කිසි කලබලයකට දෙගිඩියාවකට බයකට ලක් වෙලා ඉන්නවා නම් පරිවෘත්තීය ක්‍රියාවල යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනස්කම් ඒ වගේම තමයි මේ කිමිකල් චේන්ජස් එහෙම නැත්නම් මේ රසායනික වෙනස්කම් ඇත්තටම සුදුසු වෙන්නේ නැහැ ප්‍රාණවත් වීමක් සඳහා. ඉතින් සාමාන්‍යයෙන් හොඳින් ප්‍රාණවත් වීමක් සඳහා අපි හැමතිස්සෙම කියන කාරණේ තමයි මේ පුද්ගලයා හොඳින් සංසුන් වී ඉන්න ඕනේ කියන එක. ඉතින් ඒ සංසුන්භාවය යම්කිසි විදිහකට අඩු වුණොත් තමන්ගේ තියෙන බලාපොරොත්තුත් එක්ක ඒ දේවල් කරගන්න බැරි වෙයි කියන දෙගිඩියාවත් එක්ක යම්කිසි කලබලයකටපත් වුණොත් අනිවාර්යෙන් ඒ පුද්ගලයාට ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ විදිහට තමන්ට හිතන එක මෙහෙම චක්‍රීයව ගමන් කිරීම හින්දා මේක සයිකල් එකකට යනවා කියලා අපි කියනවා. එයාට නෙගටිව් විදියට හිතනවා ඊට පස්සේ එයාට ඒ දේ කරගන්න බැරි වෙනවා. එයා තවදුරටත් ඒ සම්බන්ධයෙන් ස්ට්‍රෙස් එකකට නැත්නම් ඇන්සයිටි එකකට පත් වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක නැත්නම් ඒ අත්දැකීම යා නැවතත් එයාගේ ඊළඟ සෙක්ෂුවල් ඇක්ටිවිටි එකට එහෙම නැත්නම් මේ ලිංගික සම්බන්ධයට එයා ගෙනියනවා. ඉතින් මේ විදියට මේක චක්‍රීයව ගමන් කිරීම හින්දා මේක තවදුරටත් වර්ධනය වෙලා මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම මේ පර්ෆෝමන්ස් ඇන්සයිටි එහෙම නැත්නම් මේ තියෙන කාංසාව තත්ත්වයන් මේ වගේ මේ මානසික ලිංගික අප්‍රාණික තත්ත්වයන් නැති වෙන්න සමහරක් වෙලාවට මේ තියෙන ඒ අයගේ තියෙන මානසික අපි කියන ඒවා රෝග නෙවෙයි මානසික තත්ත්වයන් කියලා. ඉතින් විශේෂයෙන් අපි ලිංගික සම්බන්ධවලදී තමන්ට දැනෙන දේවල් විශේෂයෙන් අපි හිතනවා ඒ අයට මේ තමන් වැරද්දක් කරන්නේ කියන වගේ අපි කියන ගිල්ට් එකක් වගේ දෙයක් මානසිකව එයාට දැනෙනවනේ. ඒක අනිවාර්යෙන් එයාගේ මානසික ලිංගික අප්‍රාණිකත්වයක් විදිහට එළියට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අදාළ පුද්ගලයාගේ ඒ තමන්ගේ සහකරුවව හෝ සහකාරියත් සමග හොඳ සම්බන්ධයක් නැත්නම් අපි කියන හොඳ රිලේෂන්ෂිප් එකක් නැත්නම් ඉතින් ඒ දේවලුත් සමහරක් වෙලාවට මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයේ විදිහට එළියට එන්න පුළුවන්. ඉතින් ඇත්තටම විශේෂයෙන් ලංකාව වගේ රටක අපි සංස්කෘතිකමය සමාජයක ජීවත් වෙනකොට මේ සංස්කෘතිකමය දේවල් වලට පටහැනි දේවල් මේ ලිංගික කාර්යයන් වලදී බලපාන්න පුළුවන්. විශේෂයෙන් Tamanට ඒ ගැන ලොකු විශ්වාසයක් සමහරක් වෙලාවට ආගමික විශ්වාසයක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සමාජයේ සම්මතයට එයා පිටින් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් හරහා Tamanට එල්ලවෙන මානසික බලපෑමත් මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයක් විදිහට එළියට එන්න පුළුවන්.
Ewak ini teman awasan aku tuh bagi teman tuh meet up pera sidde bece, yang mem apa yang ujungnya benda pulang, apa kena sexual trauma kila, yang mem vidihe tamihiri linggi kadhakim samhara pilate ya agi jiwite pasukali nama, me manusia linggi kaprani katu ya, etikaran hetu ino kila, soya agenya tiro. Ewak ini teman samhara kelawat me adika vidihe tamang me pornografi, mana nanti me asabbe linggi ka darshan level tuh abehi bece, tapi akti ino anang. Ibagi metamai samara kulawat me winat bikurti kama shawal nolta behivima tienawana ea etat me widiata me manasika lingika prani katte yaitu wenna puluwan visheshayen partner sex ema naththam sahakaruwekko sahakariyat samaga siddha karana lingika karyayan waldi ithin athrama me manasika lingika prani katte tiena pudgale kohomada me tamanta me manasika lingika prani katte yadda tiena ema naththam meka roga tattwayak inda athi wetcha lingika prani katte yadda tiena kiyala soya ganne ඉතින් මේක ඇත්තටම විශේෂයෙන් වැදගත් කාරණයක්. විශේෂයෙන්ම අපි මේකෙදී බලන කාරණයක් තමයි මේ ප්‍රතිකාර කිරීම සඳහන් කරනකොට අපි විශේෂයෙන්ම මේ දේවල් තෝරා බේරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතෙන්දී Tamanටම ඇත්තටම මේ ගැන සොයන් අධ්‍යයනයක යෙදෙන්න පුළුවන් Tamanට ඇත්තටම තියෙන මොන වගේ ප්‍රශ්නයක්ද කියන කාරණේ. ඉතින් උපදේශ වශයෙන් දෙනවා නම් කොහොමද කෙනෙක් අඳුනගන්නේ Tamanට මේ වගේ මානසික ලිංගික ප්‍රාණිකත්වයක්ද තියෙන්නේ නැද්ද කියන කාරණය කොහොමද තෝර බේරගන්නේ. ඒකට පළවෙනි කාරණය තමයි මේකේ ඔන්සෙට් එක. එහෙම නැත්නම් මේකේ ආරම්භය. සාමාන්‍යයෙන් අපි විවිධ රෝග තත්ත්වය අපි කලින් සඳහන් කරා විවිධ හෝමෝනමය ගැටලු හින්දා ලිංගික ප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලදී මේ ලිංගික ප්‍රාණිකත්වයේ ඇතිවීම අපි කියනවා gradually. එහෙම නැත්නම් ක්‍රමක්‍රමයෙන් තමයි මේක ඇති වෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට අපි දන්නවා මේ සයිකෝජෙනික් කීදී එහෙම නැත්නම් මේ අද කතා කරන මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට එක රැයින් එක මොහොතින් ඇති වෙනවා. ඉතින් ඒ තත්ත්වය නැත්නම් ඒ සාධකය අපිට මේකේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් කෙනෙකුට මේ තියෙන්නේ මානසික ලිංගික අප්‍රාණිකත්වයද නැද්ද කියන කාරණේ තේරුම් ගන්න. ඒ වගේම තමයි බොහෝ වෙලාවට මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි මේක ඇතිවීම අපි කියන සිටුේෂන්. ඒ කියන්නේ මේ අදාළ අවස්ථාවට විතරයි වෙන්නේ. සමහරක් වෙලාවට බොහෝ අය මේ ස්වයං වින්දනයේදී මේ අත්දැකීම ලබන්නේ නැහැ. එතකොට එයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එහෙම නැත්නම් සමහරක් වෙලාවට එයාගේ අපි හිතුවොත් එයාගේ විවාහය තුළ එයා මේ ප්‍රශ්නේ අත්දකින්නේ නැහැ. හැබැයි සමහරක් වෙලාවට එයා වෙනත් සම්බන්ධයකදී මේ ප්‍රශ්නේ අත්දකිනවා. ඉතින් මේ වගේ ලක්ෂණත් අපිට ඇත්තටම සැලකිල්ලට ගන්න වෙනවා. මේක මේ මානසික ලිංගික ප්‍රාණිකත්වයක්ද නැද්ද කියන එක තේරුම් ගන්න. ඒ වගේම තමයි අර මම කලින් සඳහන් කරපු අපි කියන මෝර්නින් ඉරෙක්ෂන් එහෙම නැත්නම් නයිට් ටයිම් ඉරෙක්ෂන් නැත්නම් රාත්‍රී කාලයේදී නැත්නම් උදේට වෙන ශිෂ්ණයේ ප්‍රාණවත් වීම සාමාන්‍යයෙන් මේ ශාරීරික ප්‍රශ්නයක් හින්දා නැත්නම් ශරීරයේ වෙනත් රෝග තත්ත්වයක් හින්දා නම් එයාගේ ප්‍රාණවත් වීමේ යම්කිසි අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය විශේෂයෙන් අපි ගැඹුරු නිින්දකදී අපේ මානසික තත්ත්වයන් ක්‍රියාත්මක නොවන හින්දා මේ morning erection එකට එහෙම නැත්නම් මේ උදේ කාලයේදී වෙන මේ ශිෂ්ණේ ප්‍රාණවත් වීමට එය බලපාන්නේ නැහැ. ඉතින් ඒකත් අපිට ලක්ෂණයක් විදිහට තේරුම් ගන්න අවශ්‍යයි. මෙතෙන්දී මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයේ අනික් රෝග තත්ත්ව වලින් වෙන් කරගන්න. කොහොම වුණත් ඉතා වැදගත් කාරණේ තමයි මේ වගේ ලිංගික අප්‍රාණිකත්වයක් තියෙනවා නම් ඒ ගැන තේරුම් ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි Tamanට මේ දේ තේරුම් කරගන්න බැරි නම් ඒ අය අනිවාර්යෙන් සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ පිළිබඳ ඇසෙස්මන්ට් එකක් එහෙම නැත්නම් විශ්ලේෂණයක් කර ගැනීම අනිවාර්යෙන් කරගන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි සමහරක් වෙලාවට අපි මේක මානසික ලිංගික අප්‍රාණිකත්වය කියලා අපිට හිතුණත් සමහරක් වෙලාවට මේක යට අපි කියන අන්ඩර්ලයින් කෝස් එකක් විදිහට එහෙම නැත්නම් මේකට නිදාන වෙච්ච වෙනත් රෝග තත්ත්ව තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් වැඩසටහන් වලදී සඳහන් කරා විවිධ භයානක තත්ත්වත් මේක ඇතුළේ තියෙන්න පුළුවන් හින්දා ඒ අය අනිවාර්යෙන් පරීක්ෂණ වලට යොමු වීම වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම කලින් වැඩසටහන් වලදී අපි කතා කරා විශේෂයෙන් මේ ලිංගික අප්‍රාණිකත්වය සඳහා තියෙන ප්‍රතිකාර ගැන, විශේෂයෙන් ඖෂධ ප්‍රතිකාර, ඒ වගේ දේවල් ගැන. ඉතින් ඖෂධ ප්‍රතිකාර ඇත්තටම මේ මානසික ලිංගික අප්‍රාණිකත්වයේදීත් අපිට පාවිච්චි කරන්න වෙනවා කෙටි කාලීනව. මොකද ඒකට හේතුව තමයි එයාගේ ඒ මානසික තත්ත්වය නැවත හැදිලා ඊට පස්සේ එයාගේ විශ්වාසය නැවත හැදිලා මේ දේවල් හරියට කරගන්න එයාට හැකියාව ලැබෙනකන් සමහරක් වෙලාවට අපිට ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්න වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ මානසික ලිංගික අප්‍රාණිකත්වය සඳහා විශේෂම වෙච්ච සෙක්ස් තෙරපි එහෙම නැත්නම් අපි කියන මේ මනෝලිංගික චිකිත්සක ක්‍රම තියෙනවා. ඒ ලෙසන්ස් එහෙම නැත්නම් මේ ක්‍රියාකාරකම් වල ඒ අය යෙදුනම එයාට පුළුවන් වෙනවා ඒ අයගේ තියෙන ප්‍රශ්නයන් විසඳ ගන්න. ඉතින් මේ පර්ෆෝමන්ස් ඇන්ෂයටි වගේ තත්ත්වයන් වලින් කොහොමද මිදෙන්නේ කියන එක අපි මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් අපි ලින්ක් එක දාන්නම්. උගලන්ට පුළුවන් මේ දේවලුත් තේරුම් ගන්න.
ඉතින් ඔයගොල්ලෝ දැනටම දන්නවා අපේ channel එක හරහා අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන වැදගත් කාරණා කියලා. ඉතින් මේ videos හොඳ නම් ඔයගොල්ලන්ට පුළුවන් like කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ comments. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා අප වෙත යොමු කරන්න පුළුවන්. විශේෂයෙන් මේ channel එක හරහා, Facebook හරහා, ඒ වගේම තමයි WhatsApp number එක හරහා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ තියෙන මේ ගැටලු, විශේෂයෙන් ලිංගික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඔයගොල්ලන්ට යොමු කරන්න පුළුවන්. අපි WhatsApp number එක තියෙනවා. ඒ වගේම තමයි Facebook හරහා. ඉතින් අපිට පුළුවන් ඇත්තටම මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න අපි පහුගිය අවුරුදු වල කරා වගේ අපේ දිගටම මේ සේවාව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.